ආයුබෝවන් මගේ හිතේ නරක සිතුවිලි ඇති වෙනකොට ඒවා නොකර ඉන්න හිත පුහුණු කරන එකයි නිවැරදි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වා දෙවියෝ අපිට කිව්වා නැත්නම් ශාස්ත්‍රවරයෙක් අපිට කිව්වා අහවල්ලා අපිට කිව්වා කියලා වැරදි නොකර ඉන්නවා නම් ඒක බෞද්ධ දර්ශනය නෙමෙයි බෞද්ධාගමේ මූල ධර්මවල උගන්වන නිවැරදි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ඒක අනතුරුදායකයි ඒක අධර්මිෂ්ටයි ඒක විනාශකාරී කියලා දැනගෙන ඒක නොකර ඉන්න හිත පුහුණු කරන එකයි නිවැරදිම බෞද්ධ දර්ශනය අපිට කියන්න බෑ මම මේ දේ කරන්නේ නැති බුදුහාමුදුරු කියපු නිසායි කියලා ඒක හරියට නිකන් පොඩි ළමයෙක්ගේ කතාවක් වගේනේ පොඩි ළමයි කියනවා තාත්තා මට එතනට යන්න එපා කිව්වා ගියොත් ගහනවා අම්මා මට මේ දේ කන්න එපා කිව්වා ඒක කෑවොත් අම්මා ගහනවා කියලා කිව්වා හරියට මේ දෙකම එක වගේ දේවල් අපි පරිණතය අපි වැඩි හිටියෝ අපි බුද්ධිමත් අය අපිට තර්ක ශක්තිය තියෙනවා අනුමාන කරන්නේ නැතුව සාමාන්‍ය දැනීමෙන්වත් ටිකක් හිතලා බලන්න ආගම් වල ලේබල් තියෙන්න ඕනේ නෑ බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු මේවා ලේබල් අවශ්‍ය වෙන්නේ නෑ ලේබල් වල වටිනාකමක් නෑ ආගම තියෙන්නේ ලේබල් වල නෙමෙයි ආගම නිසා මුළු ලෝකෙම යුද්ධ පිටණියක් වෙලා තියෙන්නේ මෙන්න මේ නිසායි නැතුව ආගම් වල තියෙන මූල ධර්ම නිසා නෙමෙයි මට මගේ ආගම හඳුන්වලා දෙන්න ඕන අන්න මමත්වේ එයාලා යාඥා කරලා මුළු ලෝකෙටම පෙන්වන්න හදනවා හැබැයි වෛරය ක්‍රෝධය දුෂ්ටකම ඊර්ෂ්‍යා වගේ දේවල් හිතවල බුබුලු දමමින් නටනවා කොහෙතන ආගම ආගම කියලා කියන්නේ මනස පුහුණු කරන එකට කාමකාමීත්වය අනුන්ට කරදරයක් නොකර ජීවත් වෙන එක හිංසාවෙන් තොරව ජීවත් වෙන එක මේවා තමයි ආගමික ලක්ෂණ මේ ලක්ෂණ නැත්තම් ඒ ආගමින් ඇති වැඩේ මොකක්ද ඒ ආගම අධහනකින් ඇති වැඩේ මොකක්ද දැන් නිදහස් චින්තකයෝ කියලා පිරිසක් බිහි වෙලා ඉන්නවා බෞද්ධ ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් මේ කිසිම ලේබලයක් යාලට නැහැ වල හිතනවද එයාලා ම්ලේච්චයි කියලා නිරීක්ෂණය කරලා බලන්න හොඳට සමහර ආගමික ලේබල් ගහගත්ත පිරිස් වලට වැඩිය මිනිස්සුන්ට වැඩිය එයාලා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ එයාලා සමහර දේවල් නොකර ඉන්නවා ඒ නොකර ඉන්නේ දෙවියන්ට බයවත් දඬුවම් වලට බයවත් කවුරුවත් එපා කියපු නිසාවත් නෙමෙයි ඒ දේවල් වැරදි කියලා ඒ කට්ටිය දැනගෙන අවබෝධයෙන් කටයුතු කරන නිසා වගේම ඒව සදාචාර සම්පන්න නැහැ කියලා එයාලා අවබෝධ කරගෙන ඉන්න නිසා ඒගොල්ලෝ දෙවියන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙවියන් අපාය නැවත ඉපදීම කර්මය ආත්මය මේ කිසිම සංකල්පනාවක් එයාලා තුල නැහැ හැබැයි එයාලා මිනිස්සු වගේ ජීවත් වෙනවා ඒගොල්ලෝ කිසිම ආගමික ලේබලයක් නැතුව නරක දේවල් වලින් ඈත් වෙලා යහපත් දේවල් කරනවා එයි එයාලට ආගමික ලේබලයක් නැති වුණාට යහපත් දේවල් එයාලගේ ක්‍රියාවල ඉබේම ගැබ්බෙලා තියෙන නිසා ඒ නිසා අපි බෞද්ධ කියලා කියාගන්න උවමනාවක් නැහැ මොකද ඒ වචනේ වැදගත් නැහැ ඇත්තටම බුදුන් කියන්නේ බෞද්ධයෙක් නෙමෙයි ජීසස් කියන්නේ ක්‍රිස්තියානියෙක් නෙමෙයි ඒවා අපි ගහගත්ත ලේබල් විතරයි අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ හොඳ දේවල් කරන්නයි හොඳ කෙනෙක් වෙන්නයි එතකොටයි මුන ලේබල් තිබ්බත් හොඳ ආගමිකයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් ආගම කියලා කියන්නේ භෞතික දෙයක් අනිත් අතට බැලුවාම ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු වගේ අය අපි ආශ්‍රය කරලා තියෙනවා අපි දැකලා තියෙනවා ඒ අය අතරේ සමහරක් බෞද්ධයන්ට වැඩිය යහපත් ඒ අය ගාව කරුණාව අවංකකම මෛත්‍රිය වගේ ගුණධර්ම ලක්ෂණ දිනු කරලා තියෙනවා එහෙම බැලුවාම අපිට කියන්න බෑ ලෝකෙ ඉන්න යහපත්ම පිරිස බෞද්ධයෝ කියලා ඒක මමත්වේ හිත දියුණු කරගන්න උත්සාහ කරන්න යහපත් ජීවත් වෙන්න